අයිබුවන් හැමෝටම අදත් මායි ප්‍රවීණ ඇවිල්ලඉන්නවා අපේ ෆ්‍රීහිට් පොඩ්කාස්ට් එකත් එක්ක ආයිබුවන් ප්‍රභාත් අපිට කතා ගන්න ගොඩක් දේවල් තියෙනවා පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් අපි දෙන්නම බිසි වෙලා හිටියා ඒකින්ද මොකද හිතන්නේ මේ පහුගිය දවස්වල සිද්ධ වතුර බෝතල් විසිකිරලා ග්‍රවුන්ඩ් එකට ප්‍රේක්ෂකය කරපු දේ ගැන ඇත්තටම අපේ පොඩ්කාස්ට් එක කරේ නෑ කියලා මේ පල්ල කළ ග්‍රවුන්ඩ් එකේ කට්ටිය උද්ඝෝෂණය කරලා තිබ්බා මේ බෝතල් වලින් ගහලා තිබ්බා මේ ක්‍රීඩිකයන්ට මම හිතන්නේ එහෙම කරන්න එපා මොකද අපි පොඩ්කාස්ට් එක කොහොමද කරන්නේ ඔව් අනිවාර්යෙන් ඒක තමයි මේ අපි අද කියන්න ඕනේ මේ මෙහෙම කලබල වෙන්න එපා අපි කොහොම හරි පොඩ්කාස්ට් එක කරනවා අපිට පොඩ්ඩක් මේ පොඩ්ඩක් අතපසු වීමක් වුණා ඉතින් ඒ ගැන සමා වෙන්න මේ ඊළඟ සැරේ වතුර බෝතල් ගහන්න එපා අපිට ට්වීට් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න එතකොට අපි කොහොම හරි මේ ඇවිල්ලා කරන්නම් ඉක්මනටම කියලා මේ ඇත්තටම මේ ඉතාමත් ලැජ්ජාසහගත දෙයක් ඇත්තටම කියලා බැලුවොත් සිද්ධ වුණේ මම හිතන්නේ මේ නුවරදී දඹුල්ලේ තරඟයේ තිබ්බා උද්ඝෝෂණයක් දැන් මේ තරඟයේ සිද්ධ වෙච්ච දේ ඉතාමත් ලැජ්ජාසහගතයි ඒ කිව්වේ අපිට මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවට විසඳුම් හොයන්න ඕනේ තමයි ඒ වුණාට මේ මේ ලෝකෙම ඉස්සරහා ලෝකෙටම මේ මේ පෙන්නන ලෝකෙම මේ ටෙලිවිෂන් වල ලෝකෙ පුරාම විචාරය වෙන තරඟාවලියක තරඟයක මෙහෙම දෙයක් කළා ලංකාවට මුළු රටටම ක්‍රිකට් වල ඉතර නෙමෙයි මුළු රටටම ලැජ්ජ කරන්න එපා කියලා තමයි ඉල්ලා සිටින්නේ අනිකෙටින් මේ ක්‍රීඩකයන්ට විතරක් මේ විරෝධය පාල වැඩක් නැහැ මේවට ඊට වඩා මේ කාලයක් තිස්සේ සිද්ධ වෙන පසුබැසීමක් එක දවසින් සිද්ධ වුණ දෙයක් නෙමෙයි 2014 කාලේ විතර ඉඳන් අපි පසුබැසීමක් සිද්ධ වුණේ ටිකෙන් ටික දැන් මේ පල්ලෙහා මැඩියට ඇවිල්ලා තියෙන්නේ ලොකුම ප්‍රශ්න වුණේ මේ කාලය ඇතුළත කවුරුත් මේකට විසඳුමක් හොයාගන්න නැතුව තව තව වැටෙන්න දුන්නේ ඉතින් ඒකට ක්‍රීඩකයන්ට විතරක් බැනලා නම් වැඩක් නැහැ පරිපාලකයන් තමයි මේ වැඩියෙන්ම කියන්න ඕනේ කියලා මම හිතනවා ෆෝන් ලං ගිහිල්ලා මේ මම හිතන්නේ මේට්ලන්ඩ් ප්ලේස් එකේ තමයි තියෙන්නේ SLC එක එතනට ගිහිල්ලා ඕනෑම බෝතලයක් නෙමෙයි ඕනෑම දෙයක් ගහන්න අපි දෙන්න උනත් කොහොම හරි එනවා කියලා මේ අපි කියනවා මේ කට්ටිය එකතු වෙලා ඒ වගේ දෙයක් ගන්න යනවා නම් මේ ග්‍රවුන්ඩ් වලට නෙමෙයි ඔව් ඔය ප්‍රවීණ නම් බොරුවට කිව්ව ප්‍රවීණ නම් එන්නම් මෙන්න කොහොමද ප්‍රවීණ කැනඩාවේ ඉන්නේ ඉඳන් මේ ගණන් ගන්න එපා ඒක ප්‍රවීණ කටකාපු ආපු ආපු දෙය කියන එහෙනම් පොඩ්ඩක් ගණන් ගන්න එපා යාට පොඩ්ඩක් මේ එහෙම ගතියක් තියෙනවා මේ අපි ඇත්තටම සීරියස්ලි කතා කරොත් ඇත්තටම මේ ඈ මං කිව්ව වෙන්න විය යුතු දෙ කවුරු වුණත් මට නම් එන්න පුළුවන් මේ ඉන්දියාවේ ප්‍රේක්ෂකයෝ තමයි සාමාන්‍යයෙන් මේ වගේ ඒවට ප්‍රසිද්ධ ඉන්දියාවේ පකිස්තානයේ නමුත් අපේ ප්‍රේක්ෂකයෝ හරි බුද්ධිමත් මං කවදාකවත් හිතුවේ නැහැ මේ වගේ පහත් අතර අපේ ප්‍රේක්ෂකයෝ වැටෙයි කියලා පරදිනකොට දුකයි තමයි ඒත් අර ප්‍රවීන් කිව්වා වගේ මේකට හේතු තියෙනවා ඒ හේතු වලට සම්බන්ධයට එරෙහිව උද්ඝෝෂණය කරනවා මිසක්ක මේ අහිංසක ක්‍රීඩිකයෝ අල්ලගෙන ඒගොල්ලන්ට එරෙහිව මේ කරන එක මේ හරි නෑ ඒක මට දැනගන්න ලැබිච්ච විදිහට මේ පිටනේ හිටපු බීප් අය මේ රැඩේ කරා කියලා තමයි දැනගන්න තියෙන දැනටම අපි හිතනවා දැන් වගකීතු කට්ටිය මේගොල්ලෝ හොයලා මේගොල්ලන්ට නිසි දඬුවම් ලබා දෙයි කියලා ඔව් අනිවාර්යයෙන් ගැන හොයලා දඬුවම් ලබා දෙන්න ඕනේ කිව්වා වගේ මොකද මේ මොකද ඔබ සංවිධානාත්මක දෙයක් වෙන්නත් පුළුවන් මොකද ඔයා කිව්වා වගේ අපේ ප්‍රේක්ෂකයෝ බුද්ධිමත් ඒක තමයි මමත් පුදුමුනේ මේ ලංකාවේ මේ වෙන මොන රටක වුණත් ලංකාවේ මෙහෙම දෙයක් වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ මං විතරක් නෙමෙයි මං හිතන්නේ මේ මම දැක්කා ගොඩක් අය කියලා තියෙනවා කවුද මේ මේ හර්ෂා බෝක්ලි වුණත් මම හිතන්නේ ඉන්ටර්වයුව කිව්වා මේ ලංකාව ගත්තාම මේ අජිත් අගර්කාල් කිව්වා ESPN ක්‍රිකින්ෆෝ එකේ ලංකාව මේ ඔහු හිතුවේ නැහැ කියලා ලංකාවේ කවදාවත් මේ වගේ දෙයක් වෙන රටක වුණත් ලංකාවේ කවදාවත් මේ වගේ දෙයක් සිද්ධ වෙන රටක් කියලා ලංකාවේ ෆෑන්ස්ලා ඔහු දන්න නිසා දැකලා තියෙන නිසා ඉතින් ඒක නිසා ඉතාමත් ලැජ්ජාවට පත් විය යුතු කාරණයක් කියලා මම හිතන්නේ ඒ වගේම හොයලා බලන්නත් ඕන ඔව් මොකද හිතන්නේ පෞද්ගලික මේ එක් දිල තරඟ තුන ගැන පළවෙනි තරඟය ඉතාමත් පුරුල විදිහට ක්‍රීඩා කරේ දෙවෙනි තරඟේ මම හිතන්නේ හොඳ තරඟයක් දුන්නා තුන්වෙනි තරඟේ මට බලන්න හම්බුනේ නැහැ ඇත්තටම ඒකෙත් මම හිතන්නේ මේ තරඟේ මැදට වෙනකන් අපි හොඳ තරඟයක් දීලා අන්තිමට අර
පරණ පුරුද්දට ගියා මේ ඊට පස්සේ තරගයේ අන්තිමට ලබා දුන්නා. පළවෙනි තරගයේ දෙවෙනි තරගෙත් ඒ දේ ටිකක් දුරට සිද්ධ වුණා. ඉතින් මේ තාම අපි දකින්නේ අර පරණ පුරුදු වැරදීම තමයි. ඔව් පළවෙනි තරගේ නම් කිසි මේ ගේමක් නැතුව ඉන්දියාව දින්න. ඉතින් අපේ පිටිකරුව තමයි ඒකට වග කියන්න ඕනේ මම හිතන්නේ. අනිත් එක අර පළවෙනි පන්දුර පහර දී මේ ආවාසියත් බලපෑවා මේ ගොඩක් දුරට. ඒත් ඉන්දියාව සෑහෙන ඉදිරියෙන් හිටපු හින්දා ඒගොල්ලන්ට දිනන්න පුළුවන් වුණා. දෙවෙනි දින තරගේ නම් දිනන්න තිබ්බා අපට ආවාසනාවක් බලපෑවා ගොඩක් දුරට. මොකද දකින්නදී අර විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් මේ ධෝනිගේ විකට් එකේ වැදිලා බේල්ස් එක වැටෙන සුවේම වුණා. මුලින්ම මේ වගේ අපහසුතාවෙන් ඉන්න වෙලාවට අපට වාසනාවක් අවශ්‍යයි වගේ. ඉතින් මේ වෙලාවට අපට මේ වාසනාව තිබ්බේ නැහැ. ඒ වගේම තුන්වෙනි තරගයේ මේ අපිට දැනගන්න හම්බුණා මේ චාමර කපු ගෙදර නායකයා මේ කණ්ඩායම එකතු වෙලා ගත්ත තීරණය, කියන්නේ කණ්ඩායම එකතු වෙලා ආරම්භ තිබුණ තීරණය ඉස්සෙල්ලම පන්දු පිටිනිය මැදට ආවට පස්සේ ආවට පහර දෙනවා කියලා මේ ලොකු අර්බුදයක් ඇති වෙලා තියෙනවා දැන් මේ මැච් ෆික්සිං කේස් එකක් සම්බන්ධ. මම දන්නේ නැහැ ඉතින් ඇත්ත නැත්ත කොහොමද කියලා අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලන් ඉමු නේද ප්‍රවීණ්. ඔව් මම හිතන්නේ ඉතින් පරීක්ෂණයක් තියෙන කෙනා වැරද්ද කියන්න බෑ. මොකද එහෙම දෙයක් ඒක ටිකක් ලොකු දෙයක් කණ්ඩායමක දෙයක් කියලා තියෙද්දි තව දෙයක් සිද්ධ වුණා කියලා. ඉතින් ඒ වගේම මේ කරන සමහර චෝදනා ගොඩක් දකින්නවා මේ කපු ගෙදරටත් සිද්ධ වෙන සමහර ඒවා අසාධාරණ ඒවා සමහර ඒවා අසාධාරණ මේ ඉතින් ඒ ගැන පරීක්ෂණයක් තියලා හොයලා බලන එක හොඳයි. ඒ වුණාට ඉතින් සමහර විට අර එහෙම දෙයක් සිද්ධ වුණා වෙන්නත් පුළුවන්. ඉතින් මේ හැමෝම මිනිස්සුනේ මේ වැරද්ද සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හොයලා බල පරීක්ෂණයක් තියෙන එක තමයි හොඳ කියනවා. මොකද ඔය හේතු විදිහට දකින්නේ අපි මේ විද්‍යුත් තරංගවලින් පරදින්න? මං හිතන්නේ ඉතින් හේතු ගොඩක් තියෙනවා. අර මං කිව්වාගේ ලකුණු මදි මුලින්ම ටොස් එක දින්න නම් මීට වඩා පොඩ්ඩක් විතර chance එකක් තියෙන තිබ්බා. ඉන්දියන් ටීම් එකත් එක්ක විශේෂයෙන් පිටිකරුව මුලින්ම කියන්න ඕනේ අපි ඉතින් ලකුණු 300ක් ලබා ගත්තේ නැහැ ඒක තරඟයකව. පළවෙනියට පන්දුවට බහර දීලා 250ක් ලබා ගත්තේ එක තරඟයක විතරයි මම හිතන්නේ. එක තරඟයකවත් 250ක් ගත්තේ නැහැ. ඉතින් එහෙම කරාම ඊට පස්සේ පන්දු යවන්න දිහා බලලා ඔවුන්ට දෝෂ ආරෝපණය කරන එක සාධාරණ නැහැ. ඉතින් ඒ වගේම පන්දු යවන්නත් පළවෙනි තරගේ නම් ඉතාම දුර්වල විදිහට පන්දු යව්වේ. ඊළඟ තරඟ දෙකේ එක අකිල දරණංජේ පන්දු යෑම ගැන අපි කතා කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි තරගෙත් පළවෙනි කඩලු හතර ඉතාමත් හොඳින් ලබා ගත්තා. ඊට පස්සේ බිඳ වැටීමක් දකින්න ලැබුණා. ඉතින් මේ ගොඩක් කාලෙක ඉඳන් අපි දකින්න දෙයක් 2014 2015 ඉඳන් උන අපි දකින් දැක්ක දෙයක් තමයි මේ. අපි පළවෙනි කඩලු තුන හතර හොඳට දවාගෙන ඊට පස්සේ ඉතුරු පිටිකරුවන්ට ලකුණු ලබා ගන්න දෙන අවස්ථා ගොඩක් දකින්න ලැබුණා. මේවා හදාගත යුතු වැරදි සමහර විට පන්දු යවන්නන් සහ ඔවුන්ගේ වේරියේෂන් එක ඔවුන්ගේ ඒක විවිධත්වය පන්දු යවන්නන්ගේ නැත්නම් ඉන්න පන්දු යවන්නන් ප්‍රමාණය කියන ඔප්ෂන් ප්‍රමාණය මේ වගේ දේවල් ගැන හොයලා බලන්න ඕනේ අනිවාර්යෙන්. ඊට අමතරව ෆීල්ඩින් කැචින් ඒ දේත් බලනවා. ඔය ඔක්කොම දේවල් ඉතින් එක තමයි පරදින්නේ. ඉතින් හැම පැත්තෙම වැරදි. අතන මන්න හිතන්නේ මේ උඩ පන්දු නම් ගිලිහුණා කියලා එකක්වත් මට මතක නෑ. මේ පළවෙනි තරගයේ ගිලිහුණානේ. පළවෙනි තරගයේ ඔව්නේ පළවෙනි තරගයේ ගිලිහුණා. ඒ ඇරෙන්නේ මං හිතන්නේ පන්දු රැකීමේ එච්චර පසුබෑමක් මේ තරඟ තුන තුල මම නම් දැක්කේ නෑ. විශේෂයෙන් පිටි ආරම්භයේ අපේ කට්ටිය පාර්ට්නර්ෂිප් එක ගොඩනගා ගන්න හරියට තාම මං හිතන්නේ ඉගෙනගෙන නෑ මං හිතන්නේ. මේ ඒක සෑහෙන බලපෑමක්. දෙවනි මැච් එකෙත් මේ මිලින්ද සිරිවර්ධනයි කපු ගෙදරයි පාර්ට්නර්ෂිප් එකක් තිබ්බේ නැත්තම් මං හිතන්නේ ඔච්චරවත් මේ තරඟකාරී වෙන්නේ නෑ මේ තරඟේ. ඒ වගේම මං හිතන්නේ මේ අපේ කට්ටිය මේ ගොඩක් පන්දු මේ උඩින් ගහන්න යන හින්දා මේ
මේ දැවී යන්න තියෙන අවස්ථාව වැඩි මං හිතන්නේ මේ චාන්ස් එක බලන්න මේ ඉන්දියාවේ බැට්ස්මන්ලා ගත්තොත් ඒගොල්ල ග්‍රවුන්ඩ් ෂොට් ගාලා හතරේව ගහන්න ලකුණු ගන්න ඒගොල්ලන්ට හරි වෙනකක් තියෙන ඒගොල්ලන්ගේ මේ බේසික් සහ මේ තාක්ෂණය වෙනස් අපේ කට්ටියට වැඩිය මං හිතන්නේ ඒ හින්දා ඒගොල්ලන්ට කිසි පීඩනයක් නැතුව ලොකු පාරවල් වලට යන්න නැතුව ඒ කියන්නේ උඩින් පාරවල් වලට යන්න නැතුව ලකුණු ගන්න පුළුවන් ඒ හින්දා මේ දැවී යාමේ තියෙන අවදානමක් නැහැ ඒකයි මං හිතන්නේ මේ කණ්ඩායම් දෙකේ පිතිකරුවන් අතර තියෙන දකින වෙනස විශේෂයෙන් මුල් පිතිකරුවන් 3 දෙනාගේ. මෙහෙමයි පළවෙනියටම කියන්න ඕනේ මේ ඔයා කිව්වා වගේ මේ පාර්ට්නර්ෂිප් ගහන්න නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ ලොකුම. ඒ වගේම තව එකක් තියෙනවා එක කඩුලක් දෙවි ගියාම කඩුලු දෙක තුනක් එක පිට එක දෙවි යාමේ මේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද අර ඉනිම ආරම්භ කිරීමේදී ගොඩක් ක්‍රීඩකයෝ මේ අසාර්ථක වෙනවා, මේ පීඩනයට අහු වෙලා දුර්වල පහරක් ගහන්න යනවා, Tamanට ගහන්න පුළුවන් ඩ්‍රයිව් එක වෙනුවට ඉහළින් ඔයා කියනවා අර උඩින් පහරක් එල්ල කරන්න යනවා. ඒ වගේ දේවල් ගොඩක් හින්දා තමයි මම හිතන්නේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේක මානසිකව තියෙන ප්‍රශ්නයක් කියලා මම දකින්නේ. ඉතින් මේ පහරවල් නැත්තෙම කියන්නත් බෑ. මම දකිනවා මේ තමන් හොඳින් ගහන පහරවල් වෙනුවට මේ පොඩ්ඩක් පීඩනයට අසු වුණාම මේ හදිසි වෙලා තමන්ට ගහන්න බැරි පහරක් නැත්තම් බෝලේ එතන නැති වුණාම මේ වගේ පාරකට ගිහිල්ලා ඒ වගේ දේවල් වලින් අවුට් වෙන අවස්ථා තමයි මම වැඩියෙන්ම දකින්නේ. මේක මං හිතන්නේ ඉතින් මේ ගොඩක්ම මානසිකත්වය හදන්න ඕනේ. මේ ඕගොල්ල මොකද්ද ඔවුන්ගේ රාජකාරී ඕවර් 50 බැට් කරන එක. ඒකෝර දැන් ඔබ මේ නම්බර 3 පිටිකරුවා නම් ඔබට මේ ඔබට කිය දැන ඔබ දැනගන්න ඕනේ මෙච්චර දුරට මෙතන ඉන්නේ මෙතන මේ හරියට එනකම් මේ ඕවර්ස් වලට එනකම් මම බැට් කරන්න ඕනේ. ඒ අවෝස් වලට එනකොට මගේ ඉනිම මේ විදියට හදා ගන්න තමයි ඕ බැට් කරන්න ඕනේ. එහෙම නැතුව ඕනෑට වඩා හෙමින් ක්‍රීඩා කරන්නවත් ඕනෑට වඩා රෙස්පොන්සිබිලිටි එක අරන් ක්‍රීඩා කරන්නවත් එහෙම නැතුව ඕනෑට වඩා ගිහිල්ලා පහර දීලා මේ පීඩනය මිදිලා ක්‍රීඩා කරන්න හදන්නවත් නෙමෙයි. තමන්ගේ ක්‍රීඩා මේ තමන් ඉනිමට හොඳ ස්ටාර්ට් එකක් ලබාගෙන වේලාව අරගෙන ඊට පස්සේ ලකුණු ලබා ගැනීම කරන්න ඕනේ. මම දකින්නේ කවදාවත් ඉන්දියන් පිටිකරුවෝ බැලුවොත් ඔවුන් ආපු ගමන් පහරවල් එල්ල කරන්න යන්නේ නැහැ. සමහර වෙලාවට ධෝනි බැනුම් අහනවා මේ දේවල් වලට ගොඩාක් වෙලාවට අපි දැකලා තියෙනවා. ඒ වුණාට මේ හැම වෙලේම ධෝනි එහෙම කියලා ඔහුගේ මේ වෙනස් කරන්න හැටි ක්‍රීඩා කරන්න හැටි වෙනස් කරන්නේ නැහැ. ඒක ප්‍රයෝජනවත් වෙන අවස්ථාවක් අපි දකිනවා. අතරම් ප්‍රවීන් මේ මම නම් පොඩ්ඩක් පොඩි වෙනස් අදහසක් තියෙනවා වගේ මේ අපේ බැට්ස්මන් ලාගේ මේ ස්කිල්ස් අඩුයි මං හිතන්නේ. බේසික් ස්කිල්ස් නෑ මදි ඉන්දියාව ක්‍රීඩක වගේ. ඒ හින්දා ඒගොල්ලන්ට මං හිතන්නේ අර මේ ගැප් තෝරාගෙන ගැප් වලට බෝලේ මේවා කරලා ලකුණු ගන්න තියෙන හැකියාව අඩුයි. කියන්නේ ඒගොල්ලන්ගේ ඒක ගොඩක් දුරට බලපානවා මේ එකන එක එකට එක විකට් ගන්න. මොකද එහෙම අර පහසුවෙන් ලකුණු ගන්න බැරි වෙච්චම කොහොම හරි ෂොට් එකක් ගහලා ගොඩ එන්න ඕනේ. මේ ලකුණක් ගන්න ලකුණු හතරක් ගන්න තමයි ඒවල බලන්නේ. ඒ හින්දා දැවී යන්න තියෙන චාන්ස් එක වැඩි මං හිතන්නේ. ඔයා හොඳට අධ්‍යයනය කරලා බැලුවොත් තේරෙයි මේ පහසුවෙන් බලන්න ඉන්දියා පිටිකරුවෝ පහරක් එල්ල කරත් වැඩි වේගෙන් ගහන්නෙත් නෑ. හරියට ටයිමින් වලට මේවා කරලා ගහන්නේ අපේ කට්ටියගේ මේ ඒ මං හිතන්නේ තාක්ෂණයේ තියෙන දුර්වලකමක් හින්දාද මන් දන්නේ. ඔයා බලන්න මැතිව්ස් ගත්තත් තරංග ගත්තත් චන්දිමාල් ගත්තත් ඒගොල්ල මේ අර අක්ෂර් පටෙල් කියන්නේ එයා කවදාක බෝල ටර්න් කරන්නේ නැහැ. කෙලින්ම මේ ඔෆ් එකේ ඉඳන් ලෙග් එකට බෝලේ තල්ලු කරන එක කරන්නේ. ඒගොල්ලන්ගේ එයාගේ බෝල් වලටවත් මේ ලකුණු ගන්න බෑ. කියන්නේ ප්ලේස් කරලා එක ලකුණ ඒව ගන්නවත් හරියට අපේ කට්ටියට බෑ. ඒක මං හිතන්නේ මේ ටෙම්පරමෙන්ට් වල තියෙන ප්‍රශ්නයකටත් වැඩිය අපේ කට්ටියගේ තියෙන ස්කිල් වල මේ දුර්වලකමක් ඒගොල්ලන්ගේ ගේම් ප්ලෑන් එකේ දුර්වලකමක් කියලා මම නම් හිතන්නේ. ස්කිල්ස් වෙනත් ස්කිල්ස් උත් බලපාන අනිවාර්යෙන් බලපාන. ඉතින් ස්කිල්ස් තියෙන්න ඕනේ ඒ දේ කරන්න. ඒ වුණාට මම නම් හිතනවා අපේ ගොඩක් ක්‍රීඩකයන්ට තියෙන ටැලන්ට් එකත් එක්ක ඒ දේ කරන්න පුළුවන්. මම හිතනවා මානසිකත්වයේ ප්‍රශ්නය ලොකු වෙම තියෙන. මොකද මේ අපේ ක්‍රීඩකයෝ ගොඩක් වෙලාවට ක්‍රීඩා කරන්නේ එක්කෝ බ්ලොක් කරන්න නැත්නම් පාරක් ගහන්න. ඒක මේ සිංගල් වාරි අර පොසිටිව් මයින්ඩ් සෙට් එකකින් මේ මේ බෝලේ එන විදිහට ක්‍රීඩා කරන්නේ. ඒ වගේ ක්‍රීඩා විලාශය තමයි ගොඩක් ඉන්දියන් ප්‍රතිකරුවන්ගෙන් අපි දකින්නේ. චිකර් ධවන්, කෝලි වුණත්, ශර්මා, රෝහිත් ශර්මා වුණත් මේ ඒ විදිහට වඩා අපේ ක්‍රීඩකයෝ මේ පටන් ඉනිම පටන් ගන්න යනකොට ඕනිවට වඩා මේ පරීක්ෂාකාරී වෙනවා. ඊට පස්සේ අර බෝල 10ට ලකුණු දෙක තුනක් වුණාම ඊට පස්සේ ලොකු පාරක් ගන්න කියලා අවුට් වෙනවා. ඔන්න ඔය දේ තමයි මම වැඩියෙන්ම දකින්නේ.
ඊට අමතරව ඔයා කියන වැරදි මේ මේ ස්කිල් අඩුකමත් ඔබ මේ ලොකු බලපෑමක් අනිවාර්යයි. බෝලිං පැත්තෙන් ගත්තොත් මොකද කියන්නේ මට නම් කියන්න තියෙන ඉතින් අපේ වේග පන්දු යවන්නන්ගේ වේගයවත් මේවලවත් අඩුවක් නෙමෙයි. ඒගොල්ල මං හිතන්නේ ලයින් ඇන් ලෙන්ත් මේවා කරන්න දැන්න සමහරට දකින්න ඇති චමීර හොඳ බෝල් හතරක් යවනවා. එකල හරියට මේ හාෆ් වොලි එකක් දාලා දෙනවා. ලේචින්ට හතර එකක් ගහන්න පුළුවන්. මාලිංග වුණත් එහෙමයි පටන් ගද්දි නිකන් හාෆ් වොලි දෙක තුනක් දාලා දෙනවා ලේසියෙන්. එතකොට ඒගොල්ලන්ට කිසි ප්‍රෙෂර් එකක් නැහැ බැට්ස්මන් ලට. හතර දෙක තුනක් ගැහුවා කියන්නේ මුලදි මුලදි. මේ ඒගොල්ල ඉගෙනගෙන නෑ මං හිතන්නේ මේ පීඩනයක් ඇති කරන මේ ලයිනල් ලෙන්ත් බෝල් කරලා හොඳට බලන්න. ඉන්දියාවේ බෝලස්ලා විශේෂයෙන් මේ නිරෝෂන් ඩික්කල්ලට බෝල් කරද්දි බෝල් කරන්නේ මේ ලෙග් ස්ටම්ප් එක කෙලි. එයාට අර ඔෆ් එක ඉඩ දෙන්නෙත් නෑ, ලෙග් එක ඉඩ දෙන්නෙත් නෑ. අපේ කට්ටිය මේ දවාන්ට දාද්දි බෝලේ හරියට ඔෆ් එකෙන් පිටත හරියට මේ හාෆ් හොලි ලෙන්ත් එකට දාලා දෙනවා. එයාට බෝල් කරන්න ඕනේ ලෙග් ස්ටම්ප් එකට. ලෙග් ස්ටම්ප් එකේ එලින් බෝල් කරොත් එයාටත් අර මේ ඩික්වල්ලට වගේ පාරවල් නැහැ. මේ ඒ තරම්ම තියෙනවා පාරවල්. ඒ වුණාට මේ ඔෆ් එකේ වගේ එයාට ලකුණු ගන්න බෑ. එහෙම ගේම් ප්ලෑන් එකක් මේවා කරලා මේ බෝල් කරනවාවත් මම දකින්නේ නැහැ හරියට. ඔව් මාත් එකඟ වෙනවා. මේ ඉතින් වේගය නම් මං හිතන්නේ විශ්ව ප්‍රනාන්දුත් මං හිතන්නේ විශ්ව ප්‍රනාන්දුත් 140ට වගේ පන්දු යවුවයි තමත් හොඳයි. චමීරත් මම හිතන්නේ අන්තිම තරගයේ 145ටයි පන්දු යවල් තිබ්බා. ඔව් මේ 146ට දැන් එකක්. ඔව් 140 හරි. ඉතින් මේ පරණ ඉස්සර වේගයට නැවතත් ඉස්සර පන්දු යවපු වේගයට ලඟ වෙන බව පෙනී යනවා. කන්සිස්ටන්සි එක තමයි මේ ප්‍රබත් කිව්වාගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් මේ දැන් මේ ඉගෙන ගන්න කියන්නේ මං මාලිංග. ඉතින් මාලිංගට තව මොනවද ඉගෙන ගන්න තියෙන්නේ මං හිතන්නේ. මේ මාලිංග නම් ඔය දේවල් කරලා තියෙනවා. මාලිංගට නම් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ ඉන්ජරි එකෙන් ප්‍රශ්නේ. තාම එක්කෝ ෆිට්නස් එක මදි, නැත්නම් තාම මේ මේ බෝල් කරලා බෝලින් ප්‍රැක්ටිස් එක මදි, ඇකියුරසි එක මදි. එහෙමත් නැත්නම් දැන් මොන මේ ක්‍රීඩාවෙන් සමුගන්න ඕනේ කාලේ ඇවිල්ලා. ඔය තුනෙන් එකක් කියලා තමයි මාලිංගට නම් මට කියන්න තියෙන්නේ. අතන මාලිංගට නම් මේ ලයිනල් ලෙන්ත් මාලිංගට නම් ලයිනල් ලෙන්ත් ගැන එක්ස්කියුස් එකක් දෙන්න බෑ. මොකද යාට ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන බෝල් කෙනෙක්නේ. සමීරට නම් පොඩි එක්ස්කියුස් එකක් දෙන්න පුළුවන්. ඒත් ඉතින් යාටත් හැදෙන්න කාලේ හරි මේ මං හිතන්නේ. එයා කල්පනා කරන්න ඕනේ කොහොමද පීඩනයක් ගන්න කියලා. අනේ විශේෂයෙන් අකිල ධනංජය හොඳට බෝල් කරනකොට යාළට තියෙන අනික් පැත්තෙන් බෝල් කරන කටියට තියෙන්නේ මේ ලකුණු නොදී ප්‍රෙෂර් එක වැඩි කරන්න. ඒත් එහෙම දෙයක් ඕ. ඊට පස්සේ මේ මං කිව්වේ විශ්ව ෆර්නැන්ඩු නම් ඉතින් මේ අපි පළවෙනි තරගාවලියින්ද අවස්ථාව දෙමු තව ටිකක්. ඊට පස්සේ අනික මේ ඉන්දියන් කණ්ඩායම, ඉතින් ඉන්දියන් කණ්ඩායම පිටිකන්නේ ගැන අපි හොඳ දන්නවා. ඔව් චමීර මාත් හිතන්නේ මේ දැන් හැදෙන්න ඕනේ. මොකද දැන් ටිකක් කල් ඉන්ජරි එකෙන් පස්සේ දැන් ආ ස්පීඩ් එකක් ලැබෙනවා. අර මං හිතන්නේ තව ටික කාලයක් දැන් මොකද ඔහු ඉතාව වේගෙන් පන්දු යවන ක්‍රීඩකේ මං කිව්වා වගේ මම නම් තව ටික කාලයක් දෙනවා. දැන්ම ඔහු ලොක් ගන්න නැහැ. ඔහු හොඳින් පන්දු යවන්නේ නැත්නම් ස්කොට් එකේ හැර තියාගෙන ඉන්නවා දැන්ට. මං හිතනවා ඔහු මේ නැවතත් මීට වඩා හොඳ තත්ත්වයකට ඉතාමත් ළඟදී මේ කියලා මම බලාපොරොත්තු වෙනවා මගේ පෞද්ගලික මතය ඒක තමයි. අතරම ප්‍රශ්නේ තියෙන්නේ මම නම් විකට් එකක් ගන්නවා කියලා හැංගීමක්වත් එන්නේ නැහැ බෝල් කරනකොට. ඒ හින්දා මං හිතන්නේ මේ තරගයේ බලලා මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ හතර එකක් දෙකක් ගැහුවාම ඊට පස්සේ හැමතැනම පන්දු යවන්න පටන් ගන්න ගැතියක් දක්න ලැබෙනවා. ඒ වගේම මේ මං හිතන්නේ ඉස්සර ඉන්ජරි එකකට කලින් ඔයිට වඩා හොඳට මේ වේරියේෂන්ස් ටික මේ මික්ස් කරලා බෝල් කරා. මේ මං කියනවා වගේ මම දකින්නේ තාමත් අර ඇකියුරසි එක මේ මදි. ඒුණාට මං දකින්න ඔහු මේ මහන්සිලා ක්‍රීඩා කරන මේ සහ පුහුණුවීම් කරන ක්‍රීඩකෙක් කියලා. ඒකින්ද ඔහු ඉක්මනට හොඳ තත්ත්වයට එනවා කියලා මම බලාපොරොත්තු වෙන්නේ. ඔව් හරි, අපි බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් අකිල ධනංජය. ඔව් ධනංජය ගැන අනිවාර්යෙන් කතා ගන්න ඕනේ. මොකද හිතන්නේ? ඇත්තරම අපි මේ කලිනුත් කතා වුණා. මං හිතන්නේ මේ අකිල ධනංජය මම නම් කිව්ව කණ්ඩායමට එන්න ඕනේ කියලා. ඉතින් විශේෂයෙන් මම කිව්වේ මෙයා අර අන්තර් පළාත් තරඟවල පන්දු යවන බලන් ඉඳලා මං හිතන්නේ ඒක කියන්නේ අපි හිතපු විදිහට හරි. මං හිතන්නේ හොඳට පන්දු යවුවා. මං හිතන්නේ අපිට ඉස්සරහට සෑහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා යාගේ.
දැන් ඉතින් ඔහුට මේ දිගටම අවස්ථාව ලැබෙයි කියලා කිව්වේ. දැන් ඊළඟ තරඟ දෙකේ ලකුණු 50කට 70 70ක් 80ක් ගැහුවා කියලාවත් නැත්නම් ඊළඟ තරඟ 5 6 කඩලු 4ක් 5ක් දවා ගන්න බැරි වුණා කියලාවත් ඩ්‍රොප් ගන්න නැතුව දිගටම ඔහුව තියාගනි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද පහුගිය සිම්බාබ්වේ තරඟාවලියේ අන්තිම තරඟයේ ඔහු කඩලු 4ක් ලබා ගත්තා. ඊට පස්සේ ඉතින් ඉන්දියන් පළවෙනි වන් ඩේ එකට ඔහුව ඩ්‍රොප් කරලා සඳ ගන්න ගැහුවා. ඉතින් ඒ දේවල් අයි නොවී ඔහුට චාන්ස එක දිගටම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනිත් අනිත් හැම ක්‍රීඩකයන්ටම මේක හොඳ චාන්ස් එකක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පන්දුවේ හැමගෙන කියන්න ඕනේ විශේෂයෙන්ම මම හිතන්නේ මේ ඔහු මුලින්ම ඕස්පින් පන්දු යාන්න ඕස්පින් පන්දු යාන්න තමයි ඒකෙත් පටන් ගත්තේ. ඊට පස්සේ ඌට විකට් ටික නැංගිය ලෙග් ස්පින් සහ ගුග්ලි පන්දු වලින්. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒ උනාට ඊළඟ තරගෙත් ඔහු හොඳින් පන්දු යහුවා. මේ මං හිතන්නේ ඔහුගේ වේරියේෂන්ස් ටික ඔක්කොම හොඳයි. මේ ඇකියුරසි එක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. ඒ වගේම සමහර වෙලාවට මට හිතෙනවා මේ රයිට් හෑන්ඩ් සයිඩ් බෝල් කරද්දී ඕස්පින් එක එහෙම පොඩ්ඩක් තව චුට්ට හයියෙන් දාන්න, ඒක ස්පීඩ් එක වැඩියෙන් බෝල් කරන්න හදාගත්තොත් හොඳයි කියලා. ආ මේ අකිල දනංජය චක්කරව කියලා මේ අපි දන්න කට්ටිය කීප දෙනෙක් කියනවා. මං හිතන්නේ මටරන් හිතන්නේ මහා වීලුවක් කියලා. මොකක්ද දන්න මේ එහෙම කියන හේතු ඔයාට එහෙම ගතියක් පේනවද? එහෙම කියන්න බෑ. ඉතින් චක් කරනවා කියලා මං කිව්වා. මං හිතන්නේ මේ කල්ලුක් අපි කතා කරා මේ. එහෙමනම් අකිල මේ කවුද අශ්විනුත් චක් කරනවා කියලා මං හිතනවා මේ විදිහටම. බුම්රා බුම්රා බුම්රාත් බුම්රාගේත් මං දැක්කා මේ මේ ෆොටෝ එකක් ඊයේද පෙරේදද මේ ළඟදීම. ඒ ෆොටෝ එක ඇටි ඔව්. ඉතින් එහෙම බැලුවොත් බුම්රා චක් කරනවා කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ICC එකේ මේ මිනිසුරු ඉන්නවනේ ඕන් මේ තීරණයක් ගන්න ඉන්නේ. මම ඇත්තටම ඊ YouTube එකේ පොඩ්ඩක් චෙක් කරලා බැලුවා. වීඩියෝ කීපයක් තියෙනවා බුම්රා ගැන. මම හිතන්නේ බලන්න පුළුවන් නම් මේ ඔයාගෙන මේ දැක ගන්න පුළුවන් මේ අර තෂ්කින් ගාමඩුයි බුම්රායි කම්පයා කරලා දාලා තිබ්බ බෝල් කරන ඉරියව්. ඉතින් හොඳටම පේනවා මේකෙන් මේ මොකද්ද සිද්ධ වෙන්නේ, ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. ක්‍රීඩකයෙකුට තරහටවත් අපි එයා විකට් පහක් ගත්ත හින්දවත් කියන කතාවක් නෙමෙයි. මම හිතන්නේ පොඩ්ඩක් ඔයාලා බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් මේ තත්ත්වය මොකද්ද කියලා. අනිත් එක මොකද මේ කියන්න තියෙන්නේ අපිට මේ තරංගාවලිය පරදින තව හේතුවක් මම නම් දකින විදිහට මේ අසේල ගුණරත්න නැති එක කණ්ඩායමේ එයා හිටියා නම් මං හිතන්නේ මේ විදිහට මේ මිඩල් ඕඩර් එක කලැප්ස් වෙන්නේ නැහැ. මං හිතන විදිහට මේ මීට වැඩිය ලකුණු 30ක්වත් අඩුම ගානේ කණ්ඩායමට වැඩිපුර එකතු කරගන්න තිබ්බා එයා ටීම් එකේ හිටියා නම්. මොකද්ද එයාට දෙගෙන හිතන්නේ? ඔව් අනිවාර්යෙන්. ඒකේ පහුගිය කාලේ අසේල ක්‍රීඩා කරපු හැටි එක බැලුවාම මේ ඔහු අනිවාර්යෙන්ම මේ ලංකාවේ මේ පහුගිය මාස හය ගත්තොත් හොඳම මේ බැට් කරපු ක්‍රීඩකේ. ඉතින් මේ හු නැති එක අනිවාර්යෙන් ලොකු අඩුවක්. ඒ වගේම පන්දු යැයිමත් ඕවර් කීපයක්. ඉතින් මේ ඒ වගේ ඉන්ජරිස් ගැන ඉතින් මේ කාටවත් කම්ප්ලේන් කරන්න බෑ. ඒ වගේ ඉන්ජරිස් හැමෝටම වෙන්න පුළුවන්. ඉතින් ඒවට විසඳුම් හොයාගෙන තියෙන්න ඕනේ. මට විසඳුම් හොයාගන්න පුළුවන් ඒවට. ඒ වගේ වෙලාවට හරියන්න ශක්තිමත් දෙවන පෙළක් හදා ගන්න පුළුවන් විදිහට අපේ මේ ඩොමෙස්ටික් සර්කිට් එක හදලා තියා ගන්න ඕනේ මේකින් ක්‍රීඩක වෙන්න. හතරම් ප්‍රවීණ ඇත්තම කිව්වොත් මම හිතන්නේ ඉන්දියාවේ මුල් පිටිකරුවන් 3 දෙනාගෙන් ඇරෙන්න මම හිතන්නේ එච්චර මේ මත් හොඳයි කියලා මේ ඉන්දියාවේ බැටින්. අනිත් එක ඒ 3 දෙනයි ධෝනි අර කියන්නේ මේ විකට් ටික ගන්න පුළුවන්. එච්චර මේ ගැටලුවක් නැහැ. මං හිතන්නේ අපේ ප්‍රශ්නේ තියෙන්නේ අර ඕන කරන 4 දෙනාට ලොකු නිසි සැලසුම් කරන්නේ නැතුව මේ තරඟට යන එකින් තමයි මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. කියන්නේ ඒගොල්ලෝ අඳුරගෙන නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා. බෝලිං වුණත් එහෙම ඉන්දියාවේ විශේෂත්වයක් මම දකින්නේ හරියට ගේම් ප්ලෑන් එකක් එක්ක මේවා කරගෙන ගියොත් හරි ක්‍රීඩකයෙක් ගියොත් ඒගොල්ලන්ගෙන් ලකුණු ගන්න පුළුවන් ලේසියෙන්. මං හිතන්නේ ඉන්දියාවේ නම් වන්ඩේ ක්‍රිකට් වල මේ ඔවුන්ගේ සිලෙක්ෂන්ස් අවුලුත් තියෙනවා මං හිතන්නේ. මොකද අපේ කැප්ටන් උපුල් තරන් මේ සස්පෙන්ෂන් එකක් හම්බුණා යාට. ඊට පස්සේ කපු ගෙදර ආවා. කපු ගෙදර එක තරඟයකට පස්සේ දැන් මාලින්ග ඇවිල්ලා ඉන්නවා. මොකද යාට කියලා ඉන්නේ ගැන මේ තව ටික දවසක් කොහොම ගියොත් එහෙම මේ මුළු ඒක කණ්ඩායමම කැප්ටන් කරලා තියෙයි ළඟදීම. මේ ඉතින් මේක ජෝක් එකක් වගේ වෙලා තියෙන්නේ කියනවා නම් වගේ නෙමෙයි. ඒක ජෝක් එකක් වෙලා තියෙන්නේ. ඉතින්
මුලින්ම තරංග ඉතින් මේ දැන් මම මුලින්ම කිව්වා නායකත්වය දෙනකොටම ඔහුට හරියට තැනක් තිබ්බේ නැහැ කණ්ඩායමේ. ඊට පස්සේ දැන් ඔහු ක්‍රීඩා කරන්නේ ඔහුට නවකම අලුත්ම තැනක සිම්බාබ්වේ තරඟවල ලකුණු ලබා ගත්තා තමයි. ඉතින් දැන් අර ඉන්දියන් ඔහු ක්‍රීඩා කරපු තරඟය අසාර්ථක වුණා. බලමු අපි මේ ඔහු ඒ තැන කොච්චර සාර්ථක වෙනවද කියලා මුලින්ම. මම නම් හිතන්නේ තරඟ කණ්ඩායම ඉන්නේ කිසි තේරුමක් නැහැ. තරඟ චන්දිමාලි දෙන්නම කණ්ඩායම ඉන්නේ කිසි තේරුමක් නැහැ. කිසි ප්‍රයෝජනයක් වැඩක් නැති දෙන්නෙක් තමයි එක්දින කණ්ඩායමටයි T20 කණ්ඩායමට. මගේ අවංකමතේ මං කිව්වේ මොකද දන්නේ ඔයාගේ අදහස මේ ඉතින් මගේ මතයත් ඔකම තමයි කියලා දන්නවා. ඉතින් මේ ඔය දන්නවනේ කියලා ඉතින් මම ඔහු ගැන ආයි කතා කරන්නේ නැහැ, වැඩක් නැහැ ඔහු ගැන කතා කරලා. ඉතින් දැන් කැප්ටන් ලා කරාට පස්සේ ආයි ඔය ගැන කතා කරන එක මම දන්නේ නැහැ. මොකද අපිට අපි කතා කරලා වැඩකුත් නැත්තර තරමකට පත් කරලා තියෙන්නේ. මේ බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මට නම් දැන් මාලින්ග ආයි කැප්ටන් වුණා. මාලින්ග ඉතින් කණ්ඩායම මේ ටිකක් එකතු කරගෙන ක්‍රීඩා කරයි කියලා අපි හිතනවා. නරකම කැප්ටන් කෙනෙක් කියලා කියන්න බැහැ මාලින්ග. හොඳට ගල්ලා තියෙනවා කැප්ටන් කෙනෙක් වශයෙන්. ඉතින් කියන්න පුළුවන් මහේල සංගක්කාරගේ ගොඩක් උදව්. එතකොට මේ කැප්ටන් කරේ කියලා චෝදනාවක් තියෙනවා. මේ වුණාට මම දකින්න හැටියට ඔහු මේ අර මේ ලංකාවේ ගොඩක් අනිත් කැප්ටන්ලා වගේ නැති ප්‍රොඇක්ටිව් කැප්ටන් කෙනෙක්. ඒක මම දකින්න හොඳක් මාලින්ගගේ. බලමු මොකද කරන්නේ මොකද වෙන්නේ කියලා. ඇත්තම කිව්ව ප්‍රවීන් මම නම් හිතන්නේ මාලින්ගත් මේ එච්චර විශේෂ නායකයෙක් කියලා. මේ මම හිතන්නේ මේ ඔයා කියන විදිහ ප්‍රොඇක්ටිව් කැප්ටන් කෙනෙක් කියලා. ඔයා බලන්න හිට වුණත් මේ අබලෝ මං කියන්නේ මේ මේක මං හිතන්නේ මාලින්ග බෝලින් චේන්ජස් සහ සමහර ප්ලෑන්ස් වලින් සාමාන්‍ය අනිත් ක්‍රීඩකයන්ට වඩා පොඩ්ඩක් අර කට්ට මේ වැඩ කරන්න කරනවා මම දැකලා තියෙනවා. බලමු අපි මොකද මාලින්ග මීට කලින් මේ මං හිතන්නේ ඔහොම මේ කවුරුත් සීනියර් ක්‍රීඩකව කවුරුත් නැතුව කැප්ටන් කරලා තියෙනවා කියලා මීට කලින් නේ. ඔව් අපි බලමු හිට මොකද වෙන්නේ කියලා. මං දැකලා තියෙනවා ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එකේ මං හිතන්නේ මාලින්ග හොඳට කැප්ටන් කරලා තියෙනවා. මේක මචං මේ ප්‍රොවින්ෂල් එකයි සංසන්දනය කරන්න බෑ ඉන්ටර්නැෂනල් නේද? ඔව් ඒක හින්දා බලමු. අනිත් එක අපිට මේ දැනගන්න හම්බුණා මේ සනත් ජයසූරිය ප්‍රමුඛ තේරිම් කමිටුව ඉල්ලාසනා කියලා. මං හිතන්නේ ලොකු හිතට සාහනයක් ඒක මේ මට නම්. ඔව් ඉතින් මේ සතුටක් සගේම දුකක් දෙකම තියෙනවා. ඉතින් මේ සනත් ජයසූරිය කියන්නේ ඉතින් මේ ලංකාවේ බිහි වෙච්ච හොඳම ක්‍රීඩකයෙක් එක අපි දෙන්නෙන් කවුරුත් නැහැ කියන්නේ නේද ප්‍රබල. අනිවාර්යෙන්ම ඉතින් අපි ඒකට සම්පූර්ණ සැලකිල්ල ගෞරවය තියෙනවා. සිරෙක්ට කෙනෙක් විදිහටත් මම හිතන්නේ පළවෙනි ටර්ම් එකේ සාධාරණයක් කරා කියලා හිතනවා යම් කිසි සනත් විතරක් අයින් වෙලා හැමදේම හැදෙන්නෙත් නැහැ කියලා කියන්න ඕනේ. මොකද මේ මුලින්ම ඩොමෙස්ටික් ක්‍රිකට් එක හදන්න ඕනේ අනිවාර්යෙන්. මේ තිරංග සුමතිපාල ඒක කරන පාටකුත් වෙන්නේ නැහැ. ඒවත් කරන්න නැත්නම් ඒත් ඒට අනිද්දාම යන්න ඕනේ. මේ කවුරු හරි මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ අනිවාර්යෙන්. ඔව් ඒ වගේම මේ අපි සුබපතන්න ඕනේ බටේ ඉන්දිය කොදෙව් කණ්ඩායමට. ඉංගලන්තය සමග ටෙස්ට් තරඟය දෙවෙනි ටෙස්ට් තරඟය ජයග්‍රහණය කරලා පළවෙනි ටෙස්ට් තරඟයේ විශාල පරාජයකින් පසුව හෙඩින්ග්ලිවල අපිත් හෙඩින්ග්ලිවල තමයි 2014 දින්නේ. අන්තිම දවසේ ලකුණු 320 ගානක් චේස් කළා. ඔවුන්ට සුබපතන්න ඕනේ. ඒ වගේම මං හිතන්නේ නම් ඔවුන්ට මේ ලැබිලා ඉන්නේ තාමත් හොඳ කෝච් කෙනෙක් ස්ටුවර්ට් ලෝගේ. ඉතින් ඔවුන්ට සුබපතනවා. ඒ වගේම නැවතවතාව බංග්ලාදේශ් කණ්ඩායම ඔස්ට්‍රේලියාව ලකුණු 20කින් පරාජය කරලා ටෙස්ට් තරඟේ ඔවුන්ට සුබපතනවා. ඔව් එහෙනම් අපි අදට අපේ පොඩ්කාස්ට් එක මෙතනින් නවත්තනවා. අපි එක්දිනේ තරඟාවලියයි T20 තරඟේ අවසන් වුණාට පස්සේ අපේ ඊළඟ පොඩ්කාස්ට් එකෙන් අපි හම්බෙමු. ප්‍රවීන් බොහොම ස්තුතියි. එහෙනම් අපි අද දවසේ හම්බෙමු. I want